තමත් ලංකාව YouTube channel එකක් create කරගන්න බැරි ගොඩක් අය ඉන්නෝ ඒක මට comment වලින් තේරලා තිනු ඉතින් මම හිතුවා මේ video series එක YouTube ගැන කරගෙන යන්න YouTube channel එකක් පටන්ගෙන එතනින් ඉස්සරහට කොහොමද යන්නේ කියලා YouTube channel එක කොහොමද SEO කරන්නේ කොහොමද channel එකේ setting හැදෙන්න ඕන මොනවද අපි ඇතුළත් කළ යුත්තේ මේ හැමදේම කතා කරන්න මේ video series එකේ ඉතින් අද පළවෙනි video එක විදියට මම ඔයගොල්ට කියලා දෙනවා කොහොමද email එකක් හදාගන්නේ ඊට පස්සේ YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියලා එතනින් පස්සේ අපි ඉදිරියට video stick කරගෙන යමු මේක series එකක් විදියට ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මම මිලා මදුෂන් ඉතින් කොහොමද යාළුවෝ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් video එකක් එක්ක මගේ channel එකේ tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි screen එකට ගිහින් බලමු කොහොමද ඉස්සෙල්ලාම email එකක් create කරගන්නේ ඊට පස්සේ අපි බලමු කොහොමද YouTube channel එක හැදෙන්නේ කියලා. ඕගොල්ලෝ යන google.com ඔයාගේ browser එකෙන් ඔයාට පුළුවන් නම් Google Chrome වගේ download කරගෙන මම හිතනවා මේ browser එක හොඳයි කියලා මේ වගේ වැඩකට. ඊට පස්සේ google.com ගියන් පස්සේ ඔයාට දකුණු පැත්තෙන් බලා ගන්න ලැබෙනවා sign in කියලා. මේක click කරන්න. ඒ click කරන පස්සේ ඔයාව අරගෙන එනවා මෙන්න මේ වගේ තැනකට. ඔයා හදන්නේ log වෙන්න නෙමෙයි account එකක් create කරන්න. ඒක නිසා මම මෙතන create account කියන button එක click කරනවා. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න ලැබෙනවා for myself for my child to manage my business කියලා. ඉතින් මේ ටිකෙන් ඔයා තෝරගත යුත්තේ ඔයාට අදාළ දේ. ඔයා business වැඩ කරන නම් ඔයාට එහෙම තෝරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සාමාන්‍ය විදියට account එකක් හදන්න නම් ඔයාට myself කියන එක තෝරන්න පුළුවන්. ඒ වගේම ඔයා 18ට අඩු කෙනෙක් නම් ඔයාට ඒ වයසට අදාළව email එකක් හදන්න පුළුවන්. ඉතින් මම මේ myself කියන එක click කරනවා. click කරන පස්සේ first name last name කියලා ඇවිල්ලා තිනු මම එතනට දෙනවා මගේ first name එක සහ last name එක. ඒ වගේම මෙතන user name එක තමයි ඔයාගේ email එක වෙන්නේ. මෙතනට ඔයාට නමේ කොටසක් ඇතුළත් කරලා හරි නමක් හදාගන්න තියෙන්නේ. මම මෙතෙන්දි ඔයගොල්ලෝ පෙන්නනම් කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් මේ වගේ ඔයා දැනට තියෙන email එකක් ගැහුවොත් එහෙම නැත්නම් දැනට පාවිච්චි කරපු එකක් ගැහුවොත් එහෙම මෙන්න මේ විදිහට රතු පාට වෙලා ඔයගොල්ලෝ පෙන්නනවා that username is taken. මේ නම දැනටමත් පාවිච්චි කරලා තියෙන ඒක නිසා වෙන එකක් ඔයා උත්සාහ කරන්න කියලා මම මෙතනට දෙනවා 20යි 22 වගේ අංකයක් බලමු. ඔකට පේනවා තියෙන්නේ ඒ error එක ඉවත් වෙලා ගියා. ඒ කියන්නේ මේ email එක කවුරුවත් පාවිච්චි කරලා නැහැ. අනිවාර්යයෙන් මේක තමයි ඔයාගේ email එක වෙන්නේ. ඊට පස්සේ පහලින් ඔයාට available කියලා ඔයාට මෙන්න මේ වගේ නම් ඒගොල්ලෝ තෝරලා දෙනවා. ඔයාට කැමති විදිහට හදන්න පුළුවන්. මේකම උනත් තෝරන්න පුළුවන්. ඉතින් මම ඒක තෝරන්නේ නැහැ. මම custom මට අවශ්‍ය දේ මම මේ විදිහට type කරගත්තා. ඊට පස්සේ මම මෙතන password එකක් දෙනවා. password එකක් දෙනකොට ඔයා මොනවා හරි symbol එකක් simple capital numbers මේ ඔක්කොම එකතු කරලා හොඳ strong password එකක් හදාගන්න මම මෙතන password එකක් දෙනවා. password එක ලබා දීලා ඉවරලා ඔයාට පුළුවන් මෙතන next කරන්න. next කරන් පස්සේ ඔයාට මෙතන ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්. ඔයාට කැමති නම් ෆෝන් නම්බර් එකක් දෙන්න. එහෙම නැත්නම් ඒක ඔයාට පස්සේ වුණත් ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන recovery email address එකක් අහනවා. හදිසියෙන් හරි ඔයාගේ account එකට මොනවා හරි password එකක් අමතක කරලා මොකක් හරි කරලා ඔයාට යථා තත්ත්වයට ගන්න අවශ්‍ය නම් මෙන්න මේ recovery email එක හරහා ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොදී ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පස්සේ දුන්නත් භාවිත කරන්න පුළුවන් ඒවා. ඊට පස්සේ මෙතන ඔයාගේ වයස දාන්න ඕන. මෙතන ඔයාට කැමති විදිහට තෝරන්න මම මේ විදිහට වයසක් තෝරනවා. ඊට පස්සේ මෙතන gender එක අහනවා. ගැහණු පිරිමි එහෙම නැත්නම් ඔයාලට කස්ටම් දෙන්නත් පුළුවන් ඔයාලට කැමති එකක් තෝරන්න පුළුවන් මම මෙතෙන්දි මේල් කියන එක තෝරනවා ඊට පස්සේ ඔයාලට පහළට ගියාම බලා ගන්න ලැබෙනවා next button එක ඒක මම click කරනවා click කරන් පස්සේ ඔයාව මෙන්න මේ වගේ දැනකට අරගෙන එනවා මම මේකේ මෙහෙම පහළට යනවා පහළට ගියාන් පස්සේ මට මෙතන තියෙනවා I agree කියලා agreement එකක් තියෙනවා මම මේක දෙනවා මෙහෙම නොදුනොත් කොහොමත් අපිට account එක හදන්න බෑනේ ඒක නිසා මම මේක click කරනවා click කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි search engine එකක් විදිහට තමයි පෙන්වු කරන්නේ ඔයාලට මෙතන gmail කියලා තියෙනවා මෙතනින් click කරන් පස්සේ ඔයාගේ email account එකට log වෙන්න පුළුවන් හොඳයි දැන් ඔයා මේ ඉන්නේ ඔයාගේ ඊමේල් එක ඇතුලේ දැන් මම යන්නේ YouTube channel එකක් create කරන්නනේ ඒක නිසා මම මේක මේ විදිහටම තියෙද්දි browser එකේ type කරනවා youtube.com කියලා ඉතින් ඔයාට මේක phone එකේ desktop mode දාලා උනත් මේ වැඩේ කරන්න පුළුවන් කොහොම කරත් මේ විදිහට තමයි හදන් තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට බලා ගන්න ලැබෙන්නේ මගේ account එක තාම හදලා නැහැ ඉතින් මම මෙතන උඩ තියෙන මේ icon එක click කරනවා තාම channel එකක් හැදිලා නැතුව තියෙන්නේ click කරලා ඉවරලා මට මෙතන පේනවා create a channel කියලා ඉතින් මේක ඔයාට click කරන්න පුළුවන් click කරාම මෙතන මිලා සංග කියලා ඔටෝමැටිකලි නමක් සිලෙක්ට් වෙලා තියෙනවා මම මේ නම මේ විදිහටම තියෙද්දි මම ක්‍රියේට් channel කියන එක දෙනවා ඔයාලට අවශ්‍ය නම් නමක් චේන්ජ් කරන්න පුළුවන් ඒ වගේම ප්‍රොෆයිල් පික්චර් එකක් මෙතන අප්ලෝඩ් කරන්නත් පුළුවන් මම ඒක මෙතෙන්දි කරන්නේ නැහැ මම ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්වන්න හරි හලුනේ දැන් මම ඉන්නේ මගේ අලුත් YouTube channel එක ඇතුලේ දැන් ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍ය විදිහට නම වැටලා තියෙනවා subscribers ලා බිඳුවයි තියෙන්නේ ඉතින් මම දැන් යන්නේ customize channel කියන එකට මම මේ click කරනවා click කරන් පස්සේ මෙන්න මේ විදිහට අලුත් tab එකක් open වෙලා YouTube studio එකෙන් තමයි open වෙන්නේ පළවෙනි වතාව open වුණා මෙන්න මේ විදිහට අපිව පිළිගන්නවා මෙතන මම continue කියන බටන් එක click කරනවා click කරන පස්සේ ඔයා දැනට ඉන්නේ
කස්ටමයිසේෂන් කියන ටැබ් එකේ ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ විදිහට පහළට ගියාන් පස්සේ කස්ටමයිසේෂන් කියලා ටැබ් එකක් තියෙනවා. මේක ඔටෝමැටිකලි සිලෙක්ට් කරන සාමාන්‍යයෙන් අපිට කස්ටමයිස් කරන්න වෙනවා channel එක පටන් ගත්ත ගමන් banner එක add කරන්න, profile picture එක මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ කස්ටමයිසේෂන් ටැබ් එක ගැන මම කලින් වීඩියෝයක් කරලා තියෙනවා. ඔයාලට පහළ description එකේ එහෙම නැත්නම් වීඩියෝ එකේ අවසානයේ link එක ගන්න පුළුවන්. ඒක බලන්න මේ කස්ටමයිසේෂන් ටැබ් එකේ කරන්න පුළුවන් දේවල් ටික ඒ වීඩියෝ එකේ කරලා තියෙනවා. ඒ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කියන්න. මම පහළ comment section එකෙන් ඔයගොල්ලන්ට උත්තර දෙන්නම්. ඉතින් ඔයාලට උඩින්ම බලා ගන්න ලැබෙන ඩෑෂ්බෝඩ් කියලා. ඉතින් මේ ඩෑෂ්බෝඩ් එකේ තමයි හැමදේම වගේ පෙන්වු කරන්නේ සාමාන්‍යයෙන් ඔයාට subscribe වැඩි වෙන විදිය. ඒ වගේම මාසිකව ඒ කියන්නේ දවස් 28ට අවසාන දවස් 28ට views කොහමද, watch time කීයද? watch time කියන්නේ පැය වලින් තමයි මෙතන පෙන්වු කරන්නේ. අවසාන පැය 48ට views කොච්චර ඇවිල්ලා තියෙනවද මේවා ගොඩක් දේවල් මෙතන පෙන්වු කරනවා. ඒ වගේම YouTube known issues කියලා තියෙනවා මෙතන මොන හරි ඒගොල්ලොන්ගේ bug එකක් තියෙනවා නම් මෙන්න මේක fix කරනවා කියලා තියෙනවා. ඒ වගේම දැනට කොච්චර fix කරලා තියෙනවද මෙන්න මේ වගේ revenue එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මෙන්න මේ වගේ හැමදේම වගේ මෙතන පෙන්වුම් කරනවා. ඒ වගේම ඔයාලට content කියලා tab එකක් තියෙනවා. මෙතෙන්දී කරන්නේ ඔයා upload කරන videos තමයි ඔක්කොම පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඔයා video එකක් upload කරොත් live stream එකක් කරොත් මෙන්න මෙතන live stream video ටික මෙතන වෙනම පෙන්වනවා. ඒ වගේම videos කියන ටික මෙතන සාමාන්‍ය video එකක් ඔයා create කරලා record කරලා upload කරොත් මෙතන පෙන්වනවා. ඒ වගේම ඔයාලට ඊළඟට බලාගන්න වෙන playlist කියලා. ඉතින් මේ playlist ගැනත් මම video එකක් කරලා තියි. පහල description එකේ මම පිළිවෙලින් link එක දාන්නම්. එහෙම නැත්නම් ඔයාට කාඩ් එකකින් හරි දාන්න. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාට playlist එකක් create කරගන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට analytics කියලා තියෙනවා. ඉතින් මේ analytics වල කරන්නේ අපේ channel එකේ තත්ත්වය කොහොමද කියලා තමයි ඔයගොල්ලෝ පෙන්වන්නේ. views කොහොමද, subscribe කොහොමද, watch time එක කොහොමද, average view duration එක කොහොමද. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ දේවලුත් කතා කරනවා. ඊළඟට තියෙනවා comments කියලා. comment section එකේ පෙන්වන්නේ ඔයාට පොදු යාපු comment. ඒ කියන්නේ හැම වීඩියෝ එකට ආපු comment තමයි මෙතන පෙන්වන්නේ කරන්නේ. ඉතින් ඊළඟට ඔයාලා බලා ගන්න ලැබෙනවා subtitles කියලා. ඉතින් ඔයා වීඩියෝ වල සබ්ටයිටල් දීලා තිනවනම් ඒ වගේ දේවල් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විස්තර අපි ඉස්සරහට කතා කරමු කොහොමද කියලා. ඒ වගේම කොපිරයිට් කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් මේ කොපිරයිට් ටැබ් එකෙත් මම වීඩියෝ එකක් කරා කොහොමද ඔයාට ස්ට්‍රයික් එකක් වදින්නේ මේ වගේ දේවල්. ඒකත් මම පහල link එකෙන් දාලා තියෙනවා. ඉතින් මේකත් ගොඩක් වැදගත් වේවි. ඉතින් මම මේ කරලා තියෙන වීඩියෝස් නැවත කරන්න යන්නේ නැහැ. ඒකේ ලොකු ප්‍රශ්නයක් තිබුණොත් විතරක් නැවත ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම මොනිටයිසේෂන් කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් මෙතනින් තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔයාලට මේ මොනිටයිසේෂන් ටැබ් එකට ගියාම බලා ගන්න ලැබෙනවා subscribers ලා බිඳුවයි මෙතන. ඒ වගේම පහලින් තියෙනවා 1000ක් කියලා. ඒ වගේම මෙතනින් තියෙනවා 0 public watch hours කියලා තියෙනවා. ඒ කියන්නේ දැනට පැය ගණන් බිඳුවයි කියලා. ඒ වගේම 4000 කියලා යටින් පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ මේ 1000 කියන්නේ subscribe 1000ක් අවශ්‍යයි. watch time එක 4000ක් පැය අවශ්‍යයි. ඒ වගේ මෙතන තියෙන 2 step verification කියලා. මේක ගැනත් මම වීඩියෝ එකක් කරා. එකක් දාන්නම් පහලින්. ඉතින් මේ ස්ටෙප් එක ඔයා අනිවාර්යයෙන් සම්පූර්ණ කරන්න. මොකද ඔයාගේ channel එකේ ආරක්ෂාවට තමයි මේගොල්ලෝ මේක සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම active comment guideline කියලා 0 වැටලා තියෙනවා මෙතන. ඒ කියන්නේ ඔයාට දැනට ප්‍රශ්න නැහැ comment guideline strike වැදෙලා නැහැ. හැබැයි comment guideline strike එක වැදුණා මේ හරි ලකුණු මෙතනින් ඉවත් වෙනවා. මෙතන array එකක් පෙන්නවා. මෙන්න මේ විදිහට හරි ලකුණු හැම එකකටම ඔන්නුනාම තමයි ඔයාට මොනිටයිසේෂන් වලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන. එතකන් ඔයාට මුදල් උපයන්න බෑ YouTube එක හරහා. ඒ වගේම ගොඩක් අය අහලා තිබුණා notify me when I am eligible කියලා. මෙතන තියෙන බටන් එක ක්ලික් කරාන් පස්සේ මේ විදියට ඒගොල්ලෝ අපිට ඊමේල් එකකින් දැනුම් දෙනවා. මෙන්න ඔයා මොනිටයිසේෂන් වලට සුසුගම් ලැබලා තියෙන්නේ. ඔයාට දැන් ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඊමේල් එකකින් ඔයාට දැනුම් දීමක් කරනවා. එහෙම නොකරත් ඔයාට පුළුවන් මෙතනින් ඇප්ලයි කරන්න. මෙතන ඇප්ලයි කියන බටන් එකක් එනවා අනිවාර්යයෙන්. ගොඩක් අය කියනවා මගේ අතින් ඇප්ලයි වුණා දැන් මොකද්ද කරන්න කියලා. එහෙම ඇප්ලයි කරන්න බෑ. මේ කරලා තියෙන්නේ ඔයාට දැනුම් දීමක්. මේ කියලා තියෙන පහලින් we will send you an email when you are eligible to apply. ඔයා සුසුකම් ලැබුවාන් පස්සේ ඊමේල් එකකින් දැනුම් දෙනවා කියලා තමයි මෙතන කියන්නේ. එහෙම නැතුව මොනිටයිසේෂන් වලට ඇප්ලයි කරලා නෙමෙයි මෙතනට එනවා ඇප්ලයි බටන් එක. ඉතින් තමයි ඔයාට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඉදිරියට මම ඒකේ වීඩියුත් කරන්නම්. ඒ වගේම කස්ටමයිසේෂන් ටැබ් එක ගැනත් මම වීඩියෝයක් කරා. ඒ වීඩියෝ එකත් බලන්න. අලුතෙන් දෙයක් තිබුණොත් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්න. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න. ගොඩක් දේවල් වෙනස් වෙලා නැහැ. ඒ විදිහම තමයි තියෙන්නේ. ඊළඟට තියෙන ඔඩියෝ ලයිබ්‍රරි කියලා. ඉතින් කොපිරයිට් ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන් කොපිරයිට් වදිනවා නම් ඔයාට තියෙනවා මෙන්න මෙතන ඕනතරම් මියුසික් මේ වර්ගෙන ඔයාට පුළුවන් වීඩියෝ එකක් හදන්න. කොපිරයිට් ප්‍රී තියෙන ඒවා තමයි මේ තියෙන්නේ මෙතන. එම කොපිරයිට් ප්‍රී නැති මොකක් හරි තිබුණොත් අනිවාර්යෙන් ඒක මොකක් හරි සිම්බල් එකකින් හරි මෙතනින් පෙන්වුම් කරાવી. මම ඒක මට නම් තාම එහෙම අහුවෙලා නැහැ. YouTube එකට දාව කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට කවදාවත් කොපිරයිට් වදින්නේ නැහැ.
ඉතින් ආ YouTube බේට මේක සම්පූර්ණයෙන් ප්‍රී. ඊට අමතරව ඔයාලට මේ තියෙන දේවල් ඇවිල්ලා තියෙන්නේ මගේ vid IQ කියලා extension එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ ටික ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැනත් මම ඉස්සරහට හොඳ වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඒකිනුත් ඔයගොල්ලෝට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් channel එකේ ඔයාට බලා ගන්න ලැබෙන්නේ open වුණ ගමන්. ඊළඟට ඔයාට බලා ගන්න ලැබෙන settings කියලා. setting කියන ටැබ් එක click කරන් පස්සේ ඔයාට මෙතන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම US dollar කියලා තියෙනවා ඔයාගේ කරන්සි එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතන ලංකා රුපියල් වලට තෝරන්න. මම මෙතනින් ඔයගොල්ලෝ පෙන්වන්න LKR කියලා තෝරලා පෙන්වන්න. ඉතින් මෙතන තියෙනවා ශ්‍රී ලංකන් රුපී කියලා. මෙන්න මේක තේරුම් පස්සේ ඔයාට ඔයා ඇඩ්සෙන් ගත්තම තමයි මෙතන මුදල පෙන්වන්නේ. එහෙම නැතුව බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාට රුපියල් වලින් ඔයාගේ රෙවනු එක පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාට channel කියලා බලා ගන්න ලැබෙනවා. මේ channel tab එකේ ඔයාට පුළුවන් country එක තෝරන්න. මෙතනින් ඔයාට ශ්‍රී ලංකා තෝරන්න පුළුවන්. අනිවාර්යෙන් ශ්‍රී ලංකා තෝරගන්න ලංකාවේ අයට වීඩියෝ සදනවා නම් පිටරට අයටත් බලන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ සර්ච් වෙලා ගියොත් අනිවාර්යෙන් පිටරට අයත් බලනවා. ඉතින් මම මෙතෙන්දී ශ්‍රී ලංකා තෝරනවා. මොකද මම ලංකාවේ අයට වීඩියෝ සදන නිසා ශ්‍රී ලංකා තෝරනවා. ඒ වගේම කීවර්ඩ් කියන තැන ඔයා channel එකට අදාළ කීවර්ඩ් තමයි දෙන්න ඕන. මේ channel කීවර්ඩ් තමයි මෙතන ඉල්ලන්නේ. ඒ කියන්නේ මගේ channel එකේ නම දැන් මිලාන් මදුශංකනේ. මම මෙතන type කරනවා මිලාන් මදුශංක. මෙන්න මේ type කළා මම enter press කරනවා. ඉතින් මතක තියාගන්න මෙන්න මෙතන ඔයාගේ channel එකේ නම තියෙනව නේද? අන්න ඒකම තමයි ඒ අකුරු ටික ඒ විදිහටම දෙන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඔයාට වෙනම type කරන්නත් පුළුවන් මෙන්න මේ මිලාන් මදුශංක කියලා. ඒ අකුරු තියෙන විදිහ ඒ විදිහටම දෙන්න. එකක් හරි අඩු වුණාන් පස්සේ ඒ සර්ච් එක වෙනස් වෙන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් කොහොම හරි channel එක උඩට ගන්න දේවල් තමයි මෙතන දෙන්න ඕන. ඔයාට සාමාන්‍යයෙන් ඔයා සම්පූර්ණ ටෙක් විතරක් නම් ටෙක් එහෙම නැත්නම් cooking නම් recipes කියලා ඔයාට ඒ වගේ දෙන්න පුළුවන් වචන ටිකක්. ඉතින් සිංහල වචන ගෑවිලා යන විදිහට ලංකාව යාට එහෙම නැත්නම් පිටරට අයත් බැලුවත් කමන්නේ නැහැ කියලා හිතනවා නම් එහෙම කමන්නේ නැහැ. හැබැයි මෙතන කවුරුවත් channel එක හොයාගෙන එන්නේ නැහැ. ඔයාගේ වීඩියෝ එක හරහා තමයි එන්නේ. ඒක නිසා channel එකට අදාළ නමට අදාළ දැන් දුන්නා මං හිතන ප්‍රමාණවත් වෙයි කියලා මෙන්න මේ වගේ. එතකොට අනිවාර්යෙන් ඔගේ channel එක search කරන අනිවාර්යෙන් search වෙන තමයි මේක ගොඩක් බලපාන්නේ. ඊළඟට advanced settings කියලා තියෙනවා. මෙතන advanced settings වල audience කියලා තියෙනවා. ඉතින් මේ ගැනත් මං වීඩියෝ එකක් කරා පහල description එකෙන් ඔයාලට link එක ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතන තවත් වැදගත් දේවල් වලට තියෙන්නේ මෙන්න මේ subscriber count කියන එක. මේ subscriber count කියන එක ඔයා මේ tick එක අයින් කරොත් ඔයාගේ subscribe කීයක් ඉන්නවද කියලා කාටවත් පෙන්නුම් කරන්නේ නැහැ. මේක ආයිත් ඔන් කරොත් කීයක් ඉන්නවද කියලා ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම feature eligibility කියලා වැදගත් දෙයක් තියෙනවා. මේක මම පහල description එකේ link එක දාලා තියෙනවා. මේකත් අනිවාර්යෙන් බලන්න වීඩියෝ එක හොඳට අහගෙන ඉන්න. මේක අනිවාර්යෙන් ඔයා සම්පූර්ණ කරන්න ඔයා 18ට අඩු වුණත් වැඩි වුණත් ඔයා අනිවාර්යෙන් මේ වගේ channel එකක් create කරනකොට මේ option තුන තියෙනු නම් ඒක ඔයා කරන්න ඕන. මේ option ටික ඔයාගේ channel එකේ දැනට නැත්නම් ඒ ගැන හොයන්න යන්න එක් කරන්න යන්න අවශ්‍ය නැහැ. මේව දේවල් තියෙනවා නම් advanced feature කියන තැනට ගන් ඔයා enable කරන්න ඕනේ. ඒක නිසා පිළිවෙලට එන්න මෙතන ඉඳන් ඉස්සරහට එන තිට මම ඒ ගැන වීඩියෝ එකක් කරා. මේ තුනෙන් මේ advanced feature වල කොටස් තුනක් තියෙනවා. මේ තුනෙන් එකක් තමයි ඔයාට කරන්න තියෙන්නේ. video verification එක එහෙම නැත්නම් valid id එක එහෙම නැත්නම් channel history කියන මේ තුනෙන් එකක් තමයි ඔයාට තෝරගන්න තියෙන්නේ. අනිවාර්යෙන් උඩ දෙකෙන් එකක් තෝරගන්න. ඒක ගොඩක් හොඳයි ඉක්මන. ඊළඟට upload default කියලා තියෙනවා. මෙතෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ title එකක් type කළම තියන්න පුළුවන්. හැම video එකක් upload කරනකොටම automatically මෙතන title එක මෙන්න මේ විදිහට මම sl.com කියලා type කරලා තිබුවා. sl.com කියලා හැම video එකක් upload කරනකොට automatically title එක ගන්නවා. ඉතින් මේ title එක එකින් එකට වෙනස් වෙන නිසා ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. description එක ඔයාට එකක් හොඳට හදාගෙන ලස්සනට හදලා ඉවරලා link දාලා එහෙම මෙතන දාලා save කරලා තිබුවම ඒක දිගටම ඒ description එක තමයි හැම video එකට upload කරන්න ඉන්නේ. PC එකෙන් upload කරනවා නම් තමයි මේක automatically ගන්න. ඉදිරියට phone එකේ upload කරනකොට සමහරවිට හදලා තියයි. දැනට නම් phone එකේ upload කරනකොට මේ කිසි දෙයක් එන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් PC එකෙන් upload කරනකොට තමයි එන්නේ. ඒ වගේම visibility කියන එක ඔයාට පුළුවන් public private unlisted දෙන්න. ඉතින් ඔයා video එකක් upload කරනකොට unlisted දාලම upload කරන්න. මොකද copyright claim එකක් එහෙම වදිනවා නම් ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටැග් කියන තැන ඔයාට පුළුවන් ඔයාගේ channel එකේ නම නම් මුලට මිලාන් මදුශංක වගේ කියලා ටැග් එකකින්ම පටන් ගන්න පුළුවන් මුලදී. ඇයි ඔයාගේ channel එක search වෙන්න ඕන නිසා. ඒ වගේ channel එක search කරනකොට video ටික පෙන්වන්න කරන ඕන නිසා. එහෙම නැත්නම් මම නම් මුලදී එහෙම channel එකේ keyword දාවේ නැහැ මට මතක විදියට. මොකද මට ඕනේ video එක ඇත්තම search වෙන එක නිසා අදාළ keyword ටික දාවා. මොකද ඒ අකුරු ටිකේ space එකත් මට වටිනවා. වෙනත් keyword එකක් දාන්න video එක search වෙන එක නිසා එහෙමයි මම search කරේ. ඔයාට අවශ්‍ය නම් මෙතන පොදු keyword ටිකක් දාලා තියන්න පුළුවන්. හැම video එකටම upload කරනකොට එනවා PC එකෙන්. ඉතින් ඒ වගේම advanced settings කියලා තියෙනවා. මෙතනත් ඔයාට automatic chapters කියලා මේව ගොඩක් ලාට ඉංග්‍රීසි භාෂාවන් නම් ඉක්මනටම ඔටෝම හැමදේම select වෙනවා. Google එකේ search කරනවා අදාළ කොටස විතරක් video එකෙන් පෙන්වන්න කරන්න. මේක ගොඩක් බලපානවා. නමුත් ඔයාට මේ චැප්ටර්ස් ඔයාට හදන්න පුළුවන්. ඒ ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ලයිසන් එක ඔයා දෙන්න ඕනේ ස්ටෑන්ඩඩ්. ඔයා ක්‍රියේටිව් කමන් හදන්නේ නැහැ කියලා මම හිතනවා. තවක් කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට හදනවා නම් ඔයාට ක්‍රියේටිව් කමන් දාන්න පුළුවන්. ඉතින් ඒක තේරුමක් නැහැ. ඔයා මොනවා හරි ඔය
ග්‍රීන් ස්ක්‍රීන් දාලා මොන හරි දෙයක් ගන්න පුළුවන් විදිහට හදලා නම් ඔන්න ක්‍රියේටිව් කොමන් දෑවට කවන්නේ මියුසික් එකක් එහෙම දානවා ඔයාම හදපු එකක් ඔන්න ක්‍රියේටිව් කොමන් කැඩලුවක් නැහැ ඒ වගේම කැටගරි ඔයා තෝරන්න ඔයා මොනව ගැනද කරන්නේ ඔයා ඇනිමේෂන් එහෙම නැත්නම් ෆිල්ම් සම්බන්ධයෙන් මොනව හරි කරනවද මේ ගොඩාක් දේවල් තියෙනවා ඔයාගේ අදාළ කැටගරි එක තෝරන්න ඔයා এডুকেෂන් නම් এডুকেෂන් ගේමින් නම් ගේමින් තෝරන්න පුළුවන් ඊළඟට ඔයාගේ වීඩියෝ එකේ ලැන්ග්වේජ් ඔයා ඉංග්‍රීසි වලින්ද කතා කරන්නේ වොයිස් කරන්නේ එමතන ඔයා සිංහලෙන්ද ඔයාට පුළුවන් සිංහලෙන් නම් සිංහල කරන්න මෙතන ඔයා සිංහල කියන එක තෝරන්න ඔයා සිංහලෙන් නම් වීඩියෝ හදන්නේ ඉතින් අනෙක් දේවල් නම් එච්චරම වැදගත් නැහැ ඔයාට මෙතන ටයිටල් ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් ලැන්ග්වේජ් එක ඔයා ඉංග්‍රීසි වලින් නම් ටයිප් කරන්න ඔයාට පුළුවන් මෙතන ඉංග්‍රීසි දෙන්න එහෙම නැත්නම් සිංහල නම් සිංහල දෙන්නත් පුළුවන් ඉතින් මෙතන මම නම් ඉංග්‍රීසි වලින් තමයි ගොඩක් වෙලාවට මේ ඩිස්ක්‍රිප්ෂන් එකයි ටයිල් එකයි දෙන්නේ එහෙම දීලා ඊට පස්සේ මෙතන තියෙනවා කමෙන්ට් එකක් දැම්ම පස්සේ ඒකට මොකක්ද දෙන්න ඕන ඒ කියන්නේ දාපු ගමන් අපේ වීඩියෝ එක යටින් එහෙම approve වෙලා එන්න ඕනද එහෙම නැත්නම් ඒක hold කරගෙන check වෙලා එන්න ඕනද එහෙම නැත්නම් සම්පූර්ණයෙන් hold කරලා තියනද මම බලනකන් එහෙම නැත්නම් disable කරලා තියනද comment ඉතින් මේවා ගොඩක් දේවල් තියෙන මේවා කරලා බලන්න ඒ වගේම මේකෙන් සිද්ධ වෙන ගොඩක් වෙලාවට comment සමහර bad comment තියෙන ඒවා පොඩ්ඩක් check වෙනවා ඉතින් english වලින් තියෙනවා නම් ගොඩක් හොඳට check වෙනවා එහෙම නැතුව check වෙන්නේ නැහැ ඉතින් ඔයාට පුළුවන් block කරන්න පුළුවන් word ඉතින් ඒවා ඉස්සරහට මම පෙන්නන්නම් ඒ word ටික block කරපු ගමන් අනිවාර්යෙන් එයාට type කරන්න බෑ ඒ වගේ දේවල් ඉතින් ඊළඟට තියෙන මේ දේවල් ඔක්කොම කරලා ඔයාට save කරන්න පුළුවන් ඊට පස්සේ permissions කියලා තියෙනවා මෙතන ඔයාට පුළුවන් කෙනෙක්ට invite කරන්න මම මේ ගැනත් video එකක් කරා මම හිතන්නේ ඔයාට ඒක තිබුණොත් මම පහල description එකේ link එක දාන්න ඉතින් මෙතන ඔයාට තවත් අය channel එකට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා ඔයා ඕන ඉඳලා වෙනත් අයට permission දෙන්න පුළුවන් වෙනත් email වලට ඊළඟට community කියලා තියෙනවා මෙතෙන්දි ඔයාට පුළුවන් moderator කෙනෙක් ඉතින් එයාගේ channel එකේ link එක මෙතන paste කරපු ගමන් එයා moderator කෙනෙක් වෙනවා ඉතින් මේ approved user කෙනෙකුත් ඔයාට අවශ්‍ය නම් මෙතෙන්ට දාන්න පුළුවන් ඉතින් මම මේවා test කරලා නැහැ එකක් වා add hidden user කියන්නේ ඔයාගේ channel එකේ ඉන්න කෙනෙක් hidden කරන්න අවශ්‍ය නම් හංගන්න අවශ්‍ය නම් ඔයාට මෙතනින් paste කරන්න තියෙන link එක ඒ වගේම block word කියන එක මේ bad word තමයි ඔයාලට දාන්න තියෙන්නේ bad word මොනවා හරි කියන්නේ bad word කියලා type කරන්න නෙමෙයි මොනවා හරි නරක වචන ඔයා හිතන මේ වගේව කියයි කියලා ඔයාලට ඒක block කරන්න බලුවා ඒ වගේම block links කියලා තියෙන මේක දාපු ගමන් link එකක් දාපු ගමන් එයාව spam section එකට එහෙම නැත්නම් cell එකකට යනවා එතනින් ඔයාලට approve කරන්න පුළුවන් එහෙම නැත්නම් දවස් 8කින් remove වෙනවා ඉතින් ওই දේවල් ඔක්කොම කරලා ඔයාලට පුළුවන් මෙතන save දෙන්න මේ tick එකක් දාලා මම save කරනවා ඊට පස්සේ මෙතන agreement කියලා තියෙනවා මෙතන දැනට all users service ඉතින් ඔන්න ඔය දේවල් තමයි තියෙන ඔයාලට මෙතන learn more කියලා click කරාන් පස්සේ එතනට ගිහිල්ලා ඔයාට බොහෝ විස්තර බලා ගන්න පුළුවන් ඒවත් අනිවාර්යෙන් කියවන්න ඉතින් මම මේ ඔක්කොම දේවල් කරලා මෙතන save දෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි email එකත් එක්ක YouTube channel එකක් හදාන්නේ ඉතින් මම පොඩි විස්තරයක් කරගෙන ගියේ ඉතින් හොඳටම විස්තර නොවෙන්නේ නැති නමුත් ඔයාලට මේ basic මම කියලා දුන්න දේවල් හොඳටම ඇති මමත් ලොකු දෙයක් දැනගෙන මේ channel කරේ ඒව කරගෙන යනකොට ගොඩක් දේවල් වැඩ දැනගන්න පුළුවන්